තියා පාඩමට යන්න කලින් බලමු ඔයාලට සිලබස් එකේ මේ ඉගෙන ගන්න තියෙන මොනවාද මේ විමුක්තවාදීන් හෙවත් මේ අමුර්ථවාදීන් කියන කට්ටිය ගැන. ඉතින් විමුක්තවාදී කලා ප්‍රවේණතාවේ පුරෝගාමී කලාකරුවන් අධ්‍යයනය කරන කෙනෙක් තියෙන. ඉතින් එයාටත් වසලි කැන්ඩිනස්කි කියන චිත්‍ර ශිල්පියා ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ ශිල්පියාගේ සංරචනය 7 සුවිශේෂී ආකාරයට ප්‍රකාශ කරන ලද කෝණ අංක 247 කියන එක ඉගෙන ගන්න ඕන. ඒ වගේම පීඒ මොන්ඩ්‍රියන් කියන එක ඉගෙන ගන්න ඕන. මෙයා පීඒ නේ මම හිතන්නේ ප්‍රියේ කියලා තමයි අපිට එන්නේ. ගොමරි මෙතෙන් තියෙන්නේ පීඒ කියලා. කහ කළු නිල් රතු සහ අළු සංරචනය ඉගෙන ගන්න ඕන. රතු නිල් සහ කහ සංරචනය දෙක ඉගෙන ගන්න ඕන. ඒ ටික තමයි අපිට මෙන්න මේ විමුක්තවාදී කලා සම්ප්‍රදාය ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් කොහොමරි මම මේක කරන්න පටන් ගන්නකොට චුම්පං කරේත් යනවා. ඉතින් අපි මේ අමූර්තවාදී කියන්නේ මොකද්ද කියලා පටන් ගමු බලමු. ඉතින් ග්‍රීක රෝම ආභාෂ්‍ය මත බිහි වූ යුරෝපයේ කලා නිර්මාණ දැන් අපි කතා කරපු විදිහට ඉතින් මේ එකම තැනක පල් වෙලා යන එක 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 කට්ටියගේ මත අනුව වෙනස් වෙන්න ගන්නවා. ඊපස්සේ මේ එක අපි දැන් කියලා දෙනවා 1500 වසරේ යුරෝපයේ වැඩි සම්ප්‍රදායික චිත්‍ර කලාව ඒක දැන පල් වෙන ගතානුගතික චිත්‍ර කලා සම්ප්‍රදාය ලෙස සලකා ඊට හේ උපස්ථිතිවාදීන් පෙළගැසුණු අයරු අපි දනිමු. ඉතින් ඔය විදිහට මේ එක එක විප්ලවකාරී ඇවිල්ලා එක එක ඒවා වෙනස් වෙනවා අපි ඒවා ගැන කතා කරා. ඊට පස්සේ තමයි මෙන්න මේ විමුක්තවාදය ඒවත් අමූර්තවාදය ඇති වෙන්නේ. ඉතින් අපි බලමු මේ විමුක්තවාදය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ නූතනේ මහා ප්‍රවණයක් බවට පත් වූ භාවරූපී හේවත් අමූර්තවාදී කලා සම්ප්‍රදායේ පුරෝගාමිය වෙන්නේ මේ වසලි කන්දින්ස්කි කියන ශිල්පියා තමයි පුරෝගාමියක් වෙන්නේ. ඉතින් සම්මත ශිල්ප ක්‍රමය වෙනුවට ඊසාලේ මත තිබු කැන්වසය බිම හැලා සායම් බඳුන රිද්මයකට අනුව හැලීම තුලින් නවතම රටා බිහිකර ජැක්සන් පොලොක් අමූර්තවාදී ප්‍රවාහය තුළ හමුවන ප්‍රතිභාපූර්ණ ශිල්පියෙකි. ඉතින් ප්‍රතිභාපූර්ණ ශිල්පියෙ තමයි මේ ජැක්සන් පොලොක් කියන්නේ. ඉතින් ඔයාලට ජැක්සන් පොලොක් ගැන ඉගෙන ගන්න නෑ ඔයාලගේ අලුත් සිලබස් එකේ. ඉතින් අපි ඒක නිකන් අතලෙට බලමු. ඉතින් ඔහොම යනකොට වසලි කන්දිස් ගැන අප කතා කරොත් එහෙම වසලි කන්දිස් කි එයාගේ සිතුවම් බලමු. මෙතින් ඔයාලට ඉගෙන ගන්න තියෙන එක ඉතින් අපි හැම හදාගෙනම අමූර්තවාදී ප්‍රකාශනයේ නියමුවා ලෙස වසලි කන්දිස්කි රසිකයන් අතරට මහත් ප්‍රසාදයට පත් වූ චිත්‍ර ශිල්පියෙක් වන අතර චිත්‍රය තුළින් වාස්තු විෂය සම්පූර්ණයෙන්ම ඉවත හෙළූ ශිල්පියාද වෙන්නේ මෙන්න වසලි කන්දිස්කි කියන එක්කෙනා. ඊට පස්සේ බොහෝ සිත්තරුන් විසින් ප්‍රකාශනාත්මක හැඩ තල තුළින් පිළිබිඹු කරනු ලැබූ යථා රූපී හැඟීම්වලට වඩා නිතැතින් සිතක පහළවන ක්ෂණික මනෝභාවයන් චිත්‍රමය භාෂාව හා මුසුවීමෙන් මනෝමය වුවත් කාව්‍යමය වුවත් භාවාත්මක ප්‍රකාශ බිහිකරලීමට කන්තිස්කිට අවශ්‍යලා තියෙනවා. එයාට අවශ්‍යලා තියෙන්නේ අන්නේ වස්තු විශේෂ අයින් කරලා ඒ ක්ෂණික වෙන ඐඩියා එයාට පටපට ගාලා දාන්න ඕන. එහෙම එකක් තමයි එයාට වෙලා තියෙන්නේ. ඊට පස්සේ තාත්තිකත්වයේ යථාරූපී හැඩය නසුදුසු ලෙස නසුදුසු නොගැලපෙන දෙයක් සේ සැලකුම් මොහු සබා ධර්මයේ චමත්කාරය හා චිත්‍රත්වයේ මිනිස්ච අනන්ත බව ආත්මය හා භාවය අතර ඇති අභිරහස් බව තේරුම් ගැනීමට දැරි උත්සාහයකි දුනා. ඉතින් මෙහෙම ගොඩෝ ගුප්තු අසාමාන්‍ය චින්න ස්වභාවය ආධාරූපී දර්ශනය වෙනුවට භාව රූපී ප්‍රකාශයත් පිළිබඳ ලෞකික චේත ස්වභාවය නඹුරු පිළිමත පෙරහැරුවක් කළා තියෙනවා. ඉතින් කොහොම හරි ඒ විදිහ තමයි ආගේ කලා ශිල්ප ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මෙයා 1866 දී මොස්කව් නගරයේ තමයි පොත ලබන්නේ. ඉතින් කොහෙද ඉපදෙන්නේ? මොස්කව් නගරයේදී. කවද්ද? 1866 දී. කන්දිස්කි අර්ථශාස්ත්‍රය හා නීතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ අනතුරු විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයා පදවියකට ලැබු චිත්‍රකලාවේ දැඩි ඇල්මන් දැත්තේ ඔය තමයි කියන්නේ මේ චිත්‍ර ඉගෙන ගන්න. ඉතින් කොතර ඉගෙනගෙන හොඳට කථිකාචාර්ය කෙනෙක් වුණා කන්දිස්කි චිත්‍රවලට තමයි ආස වුණේ. ඉතින් ඔහොම යනකොට 1902 දී චිත්‍රකලා අධ්‍යාපන පිළිබඳ ආයතනයක් මොහොසින් ආරම්භ කරනවා. ඉතින් ඊට පස්සේ 1904 දී ප්‍රථම වරට පැරිසියේ සැල්ම වෙත චිත්‍ර ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. ඊට පස්සේ 1906 දී ඔහු විසින් නිර්මාණය කරන ලද කුළුණක් සහිත භූමි දර්ශනය නම් වූ චිත්‍රය අමූර්තවාදී ලක්ෂණ පිළිබඳ කෙරුණු ඔහුගේ ප්‍රථම චිත්‍රය වෙනවා.
प्रथम चित्रे तम कुलक्षेत्र भूमिदर्शन वाले एग्जन कथारे महोदय एक कंसर्निंग द स्पिरिचुअल इन आर्ट के ग्रंथे ग्रंथ नूत चित्रकला पदकन लगे चित्रकला संबंधी मित्र ब्लू राइट संविधान पीट गे मे अवधि मे अवधि ब्लू राइट संविधान पीट कल इट पास मेम संविधान अर् विश्व मौलिक भाव मिधीम तम क्रम शिल्प नव मकट मुखरगन इट पास होम गेर पास क्षणिक निर्माण अंक तीह गेल निर्माण वेनो मे आती नम चित्र कदम किए वास्तु विषय अयंगरला अमृत कला लक्षण होंट फेनो के मेन मे चित्र एनिथिंग वाले चित्र निगम बलगन मम डोड करें बड़ी पार्म सिलबस पेटिंग मेतन बलगन बोलवा हमारी एआरक्यू वस्तु सदा परमाण दसल आहार अदर चिट्रे तेमा पतनम कर चिट्रे नमती मद प्रतिक्षेप कर लीन अंक तीगे निकंदी नमती लगने इट बस मित्र धवल अनंत तीन इट बस चिट्रे प्रकाश में काल के शिल्पी आवश्यक नर्म चिट्र दिशा बन वस्ते अभिमकर चिट्र एक अभी चिट्र नमदील ए चिट्र एंतमे चिट्र बल के ना ए अभी दिन नमट अनुतम तब मे चिट्र दिया बल मे आट तिपे चिट्र बलने तमंट कम से दिता अपीट हितना तव दिता पड़वा एक तम आट उड़ी चिट्र नमक कदील नोब तीयता दी बलन की आटे तमंट एम दिता तीन अद्दे मिंदने लबाद हेडल वर्ण संघटने तुली मतुन क्रियावली असुरी मेम चिट्रे असुरी क्रियावली असुरी मेम चिट्रे प्रकाश चिट्रे दुष्ट में भाव प्रकाश विंदनात्मक अद्यन इट कट लभ्य कांग्रेस की अर मुन वेला तीन मगर की तम कुडावत निल असर दुमबटे कर्मशाल कंदे निर्माण विशेष गण मिथन उद्योगी तब चिट्रेन वाड़ बलगन बुलवा कंदे संरचना हत के मिथन बलगन बुलवा मेवागम सुशेष कोण अंशक देशीय हतली सत के मिथन मे चिट्र बलगन बुलवा तमें तमें मे कंदी खता चिट्र मेलिगता वाले अल सिलबस बलगन बुला मेद मदद दिया मेक कोमदी मेवा पर्ण सिलबस के मेव अनिवार्य मदद दिखा निर्माण अंकती मेवा डवल अल सिलबस मे मदद मेवा हिंदी आरगतम वाल मौलिक विषय बलगन नून मुखद और मन क्यू मे अत मुखदे यागे थीयरी अभी वास्तु हेडतल मेट नमक एट मंकी अनिवार्य दागे अभी कथा जैक्सन पोलो शिल्पी आगे अलग सिलबस जैक्सन पोलो चिट्रेता नब दोला चिट्रेता आप बल्कि जैक्सन पोलो कौतुकल जैक्सन पोलो क्रिस्त वर्ष एक दस नमसी पनसती चिट्रे मेद प्रति आकृति में रटा संपूर्ण दिन नव संकल्प नवतम क्रम शिल्प भावित हेतु जैक्सन पोलो युगे विशु भावरूपी शिल्प अभी मेचर कल ईसा लेख मत कैनवास बागना कैनवास संपूर्ण भीम हेल्लो तीन सल भावित चित्र मे अगर तीन का मे मुखदेन अभी बल मुखद मे अगर तीन तेव मैं ईसाले मत तिबू कैनो भीम हेलू शिल्पी आल पोलो कला विचार के अंदर प्रसिद्ध पत्ते एक दस हमें दोले अमेरिका आवे व्योमी नगर पुत्र देना इंको दिखाते व्योमी का एक दस हम से दोले पोलो एक दस नम से बीसी देखे दी मौलिक अध्यापन अनुर्व लॉस एंजलिस नगरे चित्रकला आयतने एक आयतने एक दस नम से बीसी हाय सॉरी एक दस नम से बीसी नवे
उगणते चित्रकला हदारणवादी ली कास्तर नमु चित्रशिल विवाह वीमे निर्माण दिरी नमक सहमे बंदल मेडिकल चिट्टर निम्न चिट्टर इन मेडिकल मरुण चोनवा मे अड़ी बुड़ सहन चिट्टर कटेट इस बस अमृत कला प्रकाशन वादे पोल अपूर्व क्रमशिल्प स्वाग गवेशन तीन सभाधारण बिहेन में अलंकल मुह मनोभ कैनवसोल अपेक्षा चमत्कार मे आगे अपेक्षा नर्मण चमत्कार हाउ इंधन अति कम मे मे आगे पेंटिंग बल सीधा अति कलाइए मित्र बल नंबर दुलाकना पेंटिंग मैं मिगता नंबर दुलाकेला गूगल से आप पेंटिंग तिमा हर अंदर क्या मित्र कलर्स मैं तीन मेक एंडला हम गेट पास आगे क्रमशिल बलम कल तीन पिंसल वर्ण हेदी मेत शिल भावित कल क्रमशिल हाथ विना क्रमशिल पोल गमन कल तीन दिमे संध प्रति तम कैनवास भीमे तम कैनवास भीम दाल दी इट पास भाजन दिय कराय कैनवास मत विसरी वर्ण पूर्वक पिंसल मगि वर्ण एमी अत विस ईसले मत कैनवास तब चिट्रेट पे सांप्रदाय क्रमेवन पोल विमेहलू कैनवास मदट शिव दिशा प्रवेश चिट्रे वट अवधि निर्माण दिन अनेक समकालीन शिल्पेत शिव इवसीमेंगत शासम सागत उतम कोट सलकन निर्माण क्रियावली वेणुट पोलोकमे व्यायाम इतना कठिन मानसिक अविवेगे क्षण क्रियावली मे आगल बीमट पेंटिंग दाल पेंटिंग सारी कैनवास बीमट दाल हर वर्ट ब्रश पार वाले ब्रश अरगे पोड़ कल अने घागन 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 तीट घागन घागन आगे तीन ऐडिया उम शनिक दाने समय ट्रई कर लीन तीन वेना शिल्पिंग वगे हेमीट पोच डीटेल नंबर दोला नम चिट्रे मेम क्रम कृत्यक समान निर्माण मुग निर्माण विनोकित क्या कुमार कैमरा विसर वर्ण समे मे आगे मे चिट बाल मे आट मे चिट बस्ते हिताकंडलाती कुट बल्ले कुटने होद चिट्रे कुटने लस्तान चिट्रे कुटने अम्म तुम लोग कुत्ती तीन मेक दिहा बल की नाट तमाम कैमरे क्या बतिकट वाले हिता कुटवाईडिया वस्ते प्राणवा दीप्तिमान तोरण सीमा रहित अवकाश तुर समर विसी सुंदर तो चमत्कार खालू सह सुध ब्लैक एंड वैट नम चिट्रे कल ब्लैक एंड वैट के लिए अभी वालों मंगदा मे मेकने ब्लैक एंड वैट क्या हर कुत्ती बस बल मेतम का दूपत के पेंटिंग पोल चिट्र संग रसिया संवाद पोल रसिया सौंदर्य यानी तरम रसम हे व्याकरण पत्ल पोल अवश्य चिट्र चिट्रा मिस अनुभव चिट्रे क्या चिट्रा बस चिट्रे आकृति मेरा पोल किसी प्रवेग कार्य बिंद हेलिया पेंस चिट्रे क्रम अभियोग पोल कैन बीम हेला चिट्र सोलटी क्या दिन पोल इकन पोल बेसीक मेकन एकदम एक्तम वे उत्तर अनुकूल मे पेट आट उलवट दागन मे मुना मे कागज की हरियट दागन इतना एमसी की वर्ट हरियट लखन ग मे पेट हरियट कागज की मतलब अटे मे पेट कागज मेमे कत्तीम इंडेन इट पास वाले न्यू सिलबस प्रेम उठी प्रेम क्रिस्त वर्ष एक दास अटी हेत दिखे एक दास नमस्य हतल सत्री बलमू दी अच्छा डीटेल डीटेल अंतिम मे अमृतम चिट्रता भीमें मार पेर पास बल कर्लती अभी मुलिम बलमू मैं कोई दिखते एक दास अटसिया
හැතදිගේ මෙයා ඕලන්දේ තමයි උපදලා තියෙන්නේ කොයිද ඕලන්දේ කවද 1972 ලද මොන්ඩ්‍රියන් මොන්ඩ්‍රිය සාරම් සංවිධානයේ සරල සමිතියේගේ මොකද්ද ඩී ස්ට්‍රීල් කියලා එකක් තමයි මෙතන තියෙන්නේ ඒ සංවිධානයේ ප්‍රබලම සමාජිකයෙක් වෙලා තියෙනවා මේ ප්‍රිය මොන්ඩ්‍රියන් කෙනෙක් නම් ඊට පස්සේ මෙම් සංවිධානයේ 1910 දී ඕලන්දේදී ආරම්භන ලද්දගේ නියෝ ප්ලාස්ටිසම් කියලා තමයි යාගේ චිත්‍රකමිය හඳුන්වලා තියෙන්නේ නම්ින් හඳුන්වන ඉතින් ඔයාලට පුළුවන් එකක් මතක තියාගන්න මේ නියෝ ප්ලාස්ටිසම් කියන එක මම හිතන්නේ එහෙම තමයි ප්‍රොනවුන්ස් කරනවා ඇත්තට මම පොඩ්ඩක් හොයන්න මට එතන දෙයට නියෝ ප්ලාස්ටිසම් කියලා ඉංග්‍රීසි ප්‍රොනවුන්ස් කරන්නේ වෙන්නේ නැති නම්ින් හඳුන්වා ගනී කියලා තමයි යා කියන්නේ ඊට පස්සේ ඩී ස්ටිජල් කියන කණ්ඩායම හා සමිතා සමීප සම්බන්ධ පැවතු චිත්‍ර ශිල්පීන් අතරින් ඇතුළු මේ තුළ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ බිහි වූ අතර ඒවා ගැඹුරු නිර්මාණ වලට ඒවා විය මොන්ඩියන් දැරි උත්සාහය දෙන 60,000 කිසියම් කාර්යයක් සඳහා එම 60,000 යොදා ගැනීම හැකියාව අතර සම්බන්ධය තේරුම් ගන්න. මෙයා වැඩි උත්සාහ දැල් තියෙන්නේ මේ 60,000 කිසියම් කාර්යයක් සඳහා එම 60,000 යොදා ගැනීම හැකියාව අතර සම්බන්ධතාව තේරුම් ගන්න තමයි එයා උත්සාහ දැල් තියෙන්නේ. ඒවා සබාදහමේ හමුවන නොයෙක් වස්තුන් තුළ පවරන රේඛා 60,000 තුළ ඇති රිද්ම රටා ගැඹුරින් අධ්‍යයනය කරලා තුල ඒවායි දක්න ලැබෙන අපූර්ව රටා හඳුනාගෙන එහි අත්‍යවශ්‍ය කොටස් පමණක් අරගෙන තමයි මෙයාගේ කලාවලට අරගෙන තියෙන මෙයාගේ චිත්‍රවලට අරගෙන තියෙන කලාත්මකයේ රැකෙන පරිදි චතුරස්ත්‍රාකාර තල තුලට ගෙන ජේ ක්‍රම පය ගැන කිව්වොත් එහෙම අපි දැන් ගන්න ඔබ්ජෙක්ට් එක මොකක්ද තියෙනවා කියමුකෝ ඒ ඔබ්ජෙක්ට් එකේ තියෙන ඒ කලා රසයන් තියෙන කොටස් අරගෙන චතුරස්ත්‍රාකාර කොටසකට දාහනේ තමයි මෙයා කරලා තියෙන්නේ ඒ කලා රසයන් රැකෙන පරිදි එහෙම වෙනකොට චිත්‍ර සඳහම භාවිත කළේ ප්‍රාථමික වර්ණ වූ අතර තියෙන මෙයාගේ ප්‍රාථමික වර්ණ තමයි වැඩිපුර භාවිත කළේ තියෙන කියන්නේ නිල් කහ රතු කියන ඒවා තමයි මෙයා භාවිත කරලා තියෙන්නේ මේ බොහෝ ශිල්පීන් දැන් උදේට නූතන සංස්කෘතියේ සමහර අවශ්‍යතා විශේෂයෙන් යාන්ත්‍රික කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ නිර්මල හා නවතම ස්වභාවික හැඩතල යන මොන්ඩ්‍රේ දැඩි ලෙස අවධානය යොමු කරලා තියෙනවා ඒ වගේම මොන්ඩ්‍රියන් තම නිර්මාණ හැඟීම් වලින් තොර නිර්මාණ බාට කිසි විටක සිටුවේ නැහැ කියලා තමයි කියන්නේ ඒ වගේම එවැනි ස්වභාවික ඉදිරිපත් කිරීම කෙරෙහි හැඟීම් ප්‍රකාශය එතරම් අත්‍යවශ්‍ය සාධකයක්සේ මොහු නොසිතන්නට ඇතැයි තමයි මේ කියන්නේ ඒ වගේම රේඛාවේ ප්‍රතිරෝධය රතු සහ කහ කියන චිත්‍රය 1937 දී මොන්ඩ්‍රියන් විසින් නිම කරන ලබනවා එනි ඒ විදිහට සිරස් රේඛ ඇසුරේ ගොඩනගෙන හැඩතල ඇසුරෙන් තෝරාගත් හැඩතල දෙකක් රතු සහ කහ වර්ණයෙන් පුරවා ඇත බොහෝ අමෘතවාදී ශිල්පීන් මෙහි ස්වභාවික හැඩය දක්නට නොලැබෙන බව පවසයි තියෙන ස්වභාවික හැඩය දක්න ලැබෙන්නේ නැහැ කියලා තමයි පවසන් තියෙන මෙයාගේ අමුතුම ටෙක්නික් එකක් තමයි තිබුණේ මේ ඔයාලා බලාගන්න පුළුවන් ඔයාලගේ සිලබස් එකේ තියෙන දේවල් දැන් මෙතන කහ කළු නිල් රතු සහ අලු සංරචනය කියලා මෙතනින් දැක්වෙන තියෙන මේ නම් අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් නම් මතක තියාගන්න අනිවාර්යෙන් මතක තියාගන්න ඉතින් මේ පේන්ටින් එක දැක්ක ගමන් ඔයා අඳුර ගන්න ඕනේ මේ තමයි මේ කහ කළු නිල් රතු සහ අලු සංරචනය කියන එක ඉතින් මේවා ඉක්මනින් මතක තියාගන්න පුළුවන් ඉතම ලේසි මේකෙන් පාඩත් එක නම් මේ තමයි රතු නිල් සහ කහ සංරචනය දෙක කියන එක ප්‍රිමොන්ටියන් ගේ ඉතින් මේ තමයි ඔයාලගේ අලුත් සිලබස් එකේ තියෙන්නේ ඉතින් පරණ සිලබස් එකේ මේක නැතුව මෙන්න මේ පේන්ටින් එක තියෙනවා ඉතින් අපි එන්නම කතා කරමු ඊට පස්සේ මොන්ඩ්‍රිය නූතන සංස්කෘතිය හැබි නාගරික ජන ජීවිතය අතිශයින් ප්‍රිය කරලා තියෙනවා ඉතින් නාගරික ජන ජීවිතයට තමයි මෙයා වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ ඉතින් ඒ හින්දා මෙයා ඒ තියෙනවා කැප්චර් කරන්න තමයි බලන්නේ ඒ කියන්නේ තියුණු විදුලි ආලෝකය ජනාකීර්ණ වීදි හා විෂමකාරී වාණිජ පරිසරය තමයි මොහු වැඩි වශයෙන් ඇලුම් කරලා තියෙන්නේ අන්න ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලා ලියාගෙනකොට මෙයා ගැන දිනනකොට ඒවා ධාර්ම මතක තියාගන්න ඉතින් ඕලන්දයෙන් පිට ගොස් පැරිස් ලන්ඩන් නිව්යෝක් වගේ නගරවල වාසය කරලා තිනවා මොකද මෙයාට මේ වගේ ජනාකීර්ණ ඒවා කැප්චර් කරගන්න මේවා අධ්‍යයනය කරන්න ඕනම නිසා තමයි මේ වගේ තැන් වලට ගිහිල්ලා තියෙන්නේ ඉතින් ඒ වගේ කැපීමක් කරලා තිනවා මේවා හොයාගන්න ඉතින් අවසාන කාලවක වනතුල නිව්යෝක් නිර්මාණය කරලා තිනවා බ්‍රෝඩ්වේ බෝගි කියලා චිත්‍රය ඉතින් ඔයාලට ඒක ගැන කතා කරන්නේ ඉතින් ඔහු ප්‍රිය කරන නාගරික පරිසරය පිළිබඳ විවරණයක යෙදෙනවා කියලා තමයි කියන්නේ මේ පේන්ටින් එකේ ඉතින් මෙහි කළු වර්ණ කුඩා චතුරස්ර ලෙස හැඩෙන අතර ඒ තුලින් දිදුලන රතු සහ කහ වර්ණයේ දීමෙන් දැඩි විදුලි ආලෝක සීපත් කරනවා කියලා තමයි කියන්නේ. කියන්නේ රතු එකයි උඩට දාලා ඒ වගේ ආලෝක ලයිටින් එක තමයි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ඔහුගේ පැරණි ශිල්පක මොළින් වෙන්නුවක් කියලා තමයි ඒක කියන්නේ.
අමෘතවර්ධීන් තමයි අපි කියන්නේ අපේ චිත්‍ර ගොඩක් වෙනස් වෙලා කට්ටියගේ ආසාවල් අනුව වෙනස් වෙලා අපිට දැන් මෙතන කතා කරන්න වෙලා තියෙන්නේ අමෘතවර්ධීන් කියන එක තමයි. ඉතින් අමෘතවර්ධීන් ගැන කතා කරනකොට මම ඔයාලට කිව්වා මෙයාගේ මේ චිත්‍ර අපි දැන් බලමු. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ චිත්‍රය තමයි මෙන්න මේ හැටි වල පැහැදිලි බලා ගන්න පුළුවන්. ඉතින් අමෘතවර්ධීන් ගැන ගත්තම අපිට ওই ටික තමයි කතා කරන්න එන්නේ. ඉතින් අලුත් සිලබස් එක අර දෙන්නගෙන ඉතරයි. පරණ සිලබස් එකේ තුන් දිනක් ගැන කතා කරන්න තියෙනවා. අපි කතා කරපු තුන් දිනා ගැනම බලා ගන්න ඕන. එහෙනම් ඔයාලට ගැන මරම් බලා ගන්න. ඉතින් ඔයාලට මේ ගැන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් පහල හැදින් subscribe button එක click කරන්න, ඒ වගේම notification button එක click කරන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙම කළොත් තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් interesting වීඩියෝ එකක් හැමදාම බලාපොරොත්තු වෙයි. සියලු දෙනාට සුබ දවසක්.